අපි ඇත්තටම හරි කනගාටු වෙන්න ඕන තැනක් තමයි අපේ තියෙන එකම එක සින්තටික් ට්‍රැක් එකයි. දියගම තියෙන මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය තියෙනක දැන් කැඩිලා ගැලවිලා සුගද්දා ස්ටේඩියම් එක ඇරෙන්න ලංකාවේ ළමයින්ට දුවන්න තියෙන එකම සින්තටික් ට්‍රැක් එක තියෙන ලංකාවේ එකයි. අපි කොච්චර ලැජ්ජ වෙන්න ඕන. ඒ නිසා අපි දැන් පළාත් 9ක ග්‍රවුන්ඩ් 9ක් ක්‍රීඩා අමාත්‍යාංශයට දර අරගෙන ඒ ක්‍රීඩා අමාත්‍යාංශයටතේ සින්තටික් ට්‍රැක් එකක් හැම ග්‍රවුන්ඩ් එකකටම ස්විමින් පූල් එකක් එක්ක තියෙන ඒ සියලු ට්‍රේනින් එකක් ගන්න පුළුවන් වැඩ පිළිවෙලට ගිරින්න. මොකද ඇත්ත වශයෙන්ම ක්‍රීඩා අමාත්‍යාංශ මේ හැම පළාතම ක්‍රීඩා පිටි හදලා හදලා තිබ්බට සමහරට ඒක ආයෙත් පවර්ලා තියෙනවා වෙන කාට හරි. ඒතකොට මේ වැඩපිළිවෙළවල විශාල ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා අපි සුගද්දාස ස්පෝර්ට්ස් කොම්ප්ලෙක්ස් එකේ යටතට ඒ ක්‍රීඩාංගන නමේ අරගෙන හැම ක්‍රීඩාංගනයටම සින්තටික් ට්‍රැක් එකක් දෙන්න. ඒතකොට පළාතට හඩුම ගන්න එකක් තියෙනවා. ඒතකොට තමයි ළමයින්ට කොළඹට ඇවිල්ලා බය නැතුව සුගද්දාස පිටනේ දුවද්දි එහෙම නැත්නම් ලෝකෙ ගිහිල්ලා දුවනකොට සින්තටික් ට්‍රැක් එකක් උඩ දුවලා ස්පයික් දෙයක් දාලා දුවලා පුරුද්ද ඇති කරන්න අපි කටයුතු කරනවා. ඒ වගේම අර ක්‍රීඩා ඔම්බස්මනරේ කිම නැත්නම් දුක් ගන්නාරාලගෙන කෙතුමට වෙනම කාර්ය මණ්ඩලයක් එක්ක ඒ වැඩෙත් මම හිතනවා මේ මාසේ අන්තිම අග වෙනකොට පුළුවන් වේවි. කැබිනට් පේපර් එකක් අපි යොමු කරලා තියෙනවා. ඒකේ අවසරය ලැබිච්ච ගම දරුවන්ට අඩුම ගානේ Tamanට සපත්තු දෙන්නේ නැතුව ගමේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ සියලු දේ යොමු කරන්න ස්ථානයක් අපි ඇති කරන්න සියලු කටයුතු යොදලා තියෙනවා. ඒ වගේම කෝල් සෙන්ටර් එකකුත් මේ සම්බන්ධයෙන් දාලා දෙනවා. අපි UNP